අයිබෝන් ශ්‍රී ලංකා මෝනි ෂෝ වැඩසටහන මගින් අපිව නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට වරින් වර අපි ඔබට වැදගත් වන විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉතින් අදත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ වැනි හරවත් එවැගේම ඔබට වැදගත් වන තොරතුරු කිහිපයක්. ඒ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අද අප සමග බැදිරියට සම්බන්ධ වෙලා ඉන්නවා වික්ටෝරියානු එවැගේම ටැස්මේනියානු සහ සවුත් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා කොන්සියුල් ජෙනරල් විදියට කටයුතු කරන සන්දිත් සමරසිංහ මහතා. මුලින්ම අපි සන්දිත් සමරසිංහ මහතාව ශ්‍රී ලංකා මෝනි ෂෝ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් තුෂාර. සන්දිත් මුලින්ම අපිට කියන්නකෝ, දැන් මම දන්න විදියට රාජකාරී බාර අරගෙන වසරකට ආසන්නයි. දැන් මේ කාලය ඇතුළත දැන් මේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් මොන වගේ අලුත් සේවාවන්ද ඔබගේ කන්සියුලර් ජෙනරල් කාර්යාලය හරහා දියත් කරලා තියෙන්නේ? ඔව්, අපි පළවෙනියෙන්ම ශ්‍රී ලංකා ලාංකික ප්‍රජාව සඳහා අපි වැඩ කටයුතු කරලා තියෙන්නේ සේවාව මේ ජංගම සේවාවක් වශයෙන් ළඟට ගිහින් ලබා දෙන්න. ඒ කියන්නේ ගමන් බල ප්‍රත්‍ය අලුත් වැඩියා කරන්න, එහෙම නැත්නම් දිත්වපුරු හැසභාවය හදන්න, එතකොට උපන් මොනවද බර්ත් සර්ටිෆිකට් මේ සහතික කරලා දෙන, එවැනි වැඩසටහන් කරලා දෙන්න අපි ජංගම සේවාවක් අපි ආරම්භලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ එක එක ගම් තෝරාගෙන යනවද, කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? තුෂාර, පළවෙනියෙන්ම මේ දේ අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ සිංහල අවුරුදු උත්සව සිංහල ද්‍රවිඩ අවුරුදු උත්සවයේ තිබ්බා මේ ජර්මන් ටෙක් ආයතනයේ හරහා කරපු අවුරුදු උත්සවයේ ඩැනිනොන් ගැන අපි එතනදී මේ ජංගම සේවය පටන් ගත්තා, ආරම්භ කරා. එතන විශාල සෙනගක් 600ක් විතර ඒ සේවාව ලබා ගන්න ආවා. ඊට පස්ව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට එක්ක සාකච්ඡා කළා. අපි ඒ සේවාව මේ ටවුන් කවුන්සිල් එහෙම නැත්නම් මේ නගර සභා හරහා මේ වික්ටෝරියාවේ ගෙනියන්න කටයුතු කරලා අපිට පුළුවන් වුණා බොක්සිල් නගර සභාවේ නගරාධිපතිතුමාත් එක්ක කතා කරලා එතන සැලසුම් කරලා මේ ජංගම සේවය ලබා දෙන්න. ඒක අති සාර්ථක වුණා. ඒක අපි සුමානෙකට ඉස්සෙල්ලා කරා සෙනසුරුදාවක. ඉතින් ඒක ලොකු සාර්ථකත්වයක් ඇති වුණා. ඊට පසුව දැන් අපි දන්නවා වික්ටෝරියා ප්‍රාන්තය තුල විශාල ලාංකිකයන් පිරිසක් ජීවත් වෙනවා. ෂෙපටන් ගත්තොත් හොඳම උදාහරණේ, ෂෙපටන් වල පවුල් 100කට වඩා ලාංකික ජීවත් වෙනවා. ඊළඟට බෙන්ඩිගෝ ප්‍රදේශයේ. ඉතින් මේ අයටත් අපි මේ සේවාව ලබා දෙන්න අපි කටයුතු කරමු. නැත්තම් පැය 3-4ක් එන්න ඕනේ නගරයට. ඉතින් ඒකත් අපි සාකච්ඡා කරගෙන අනිවාර්යයෙන්ම අපි ඒක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සේවාව ඉතා වැදගත්. ඊළඟට අපි දන්නවා ලාංකිකයෝ අපි ටැස්මේනියාව ගත්තාම හිතන්නේ පොඩි පිරිසක් කියලා. අපි කතා කරනකොට 20,000ක් විතර මම හිතන්නේ බොතුමත් එක්ක ලාංකික අපි එදා සාකච්ඡා කරනකොට ඉන්නවයි කියලා ආරංචි වුණා. ඉතින් ඒ වාගේ අපි ඒ අය ගැනත් අපි කටයුතු කරන්න ඕනේ, බලන්න ඕනේ. ඒ වගේම සවුත් ඕස්ට්‍රේලියා සවුත් ඕස්ට්‍රේලියාවලත්. ඉතින් සවුත් ඕස්ට්‍රේලියාවල අපිට ඉන්නවා මේ කොන්සල් ඔනරරි කොන්සල් කෙනෙක් ડોક્ટર චරිත පෙරේරා. එතුමා විශාල සේවයක් ලාංකික ප්‍රජාව වෙනුවෙන් කරනවා. ඒක අපිට ලොකු හයියක්. ඉතින් එතන ඒ අඩුව එතුමා ඒ මකලා ඒ වැඩ කටයුතු කරනවා. දැන් අපි හිතමු දැන් වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝ මේකේ පුටැස්මේනියා හෝ සවුත් ඕස්ට්‍රේලියා විශේෂයෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ අපි වැඩසටහන් නරඹන පිරිස අපි හිතමු ඒ අය නගරෙන් ටිකක් දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙනව නම් සැලකිය යුතු ශ්‍රී ලාංකික පිරිසක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනව නම් ඔවුන්ට හැකියාව තියෙනවද ඔබේ කාර්යාලය සම්බන්ධ කරගෙන ඒ සේවා ඔවුන්ගේ ගමටත් ගෙන්වා ගන්නට? හැකියාව තියෙනවා. ඒ කටියට පුළුවන් ඒ ප්‍රජාවට පුළුවන් අපිට දැනුවත් කරන්න කරලා කියන්න පුළුවන් කී දෙනෙක් පමණ ඉන්නවද කියලා. මොකද අපිට සැලකිය යුතු ප්‍රමාණයක් සිටිය යුතුයි. දෙන්නෙක් 3 දෙනෙක්ට කරන එක අමාරුයි. අඩු ගානේ 20ක් 30ක් ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවන ලොකු දෙයක්. අපි දන්නවා ෂෙපටන් වලට මේ සේවාව අවශ්‍යයි. පවුල් 100කට වඩා ඉන්නවා. ඉතින් එයාගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපට දැනුවත් කරා. එතන මේ ප්‍රජාවේ නායකයෝ කතා කරනකන් තමයි අපි ඉන්නේ. ඔව්. ඒ සේවාව ලබා දෙන්න. ලබා දෙන්න. ඒතකොට දැන් ජංගම සේවාව හැරුණු කොට
දැන් අපි හිතමු ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙකුට හදිසි ශ්‍රී ලංකාවට යන්න අවස්ථා ඇති වෙනවා යම්කිසි පවුලේ අවමංගල්‍යයක් වෙන්න පුළුවන් හදිසි අවස්ථාවක් වෙන්න පුළුවන් මෙවැනි අවස්ථාවදී සමහරලාට ඔවුන්ගේ ගමන් බලපත්‍ර කල්ලිකුත් වෙලා එවැනි අවස්ථාවවලදී මොන වගේ අලුත් සේවාවන්ද කොන්සල් ජෙනරල් කාර්යාලයෙන් ලබා දෙන්නේ ඔව් තුෂාර අපි දන්නවා හුඟක් වෙලා අපි දකින්න දෙයක් තමයි බලපත්‍රවල කාලය පැනලා තියෙනවා. එහෙම නැත්නම් පංගුවක් අයට බලපත්‍රය ගුවන් බලපත්‍රය හොයක් නැති වෙලා තියෙනවා. ඒතර අපිට තියෙන non readable මේ බලපත්‍ර passport එක ඒක හදිසි අවස්ථාවක අපි දවසින් ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අපි හැම වෙලාවෙම බලන්නේ අපේ ලාංකිකයන්ට පුළුවන් තරම් ඒ සේවාව කොන්සල් කාර්යාලයේ හදා ලබා දෙන්න. ඊළඟට අපේ කාර්ය මණ්ඩලයත් ඒ විදිහටම කටයුතු කරනවා. ඒ වගේම අපිට හොඳ ඔන්ලයින් බුකින් මේ කියන්නේ මේ සේවාවක් තියෙනවා. ඉතින් ඒක ඊළඟට අපේ වෙබ්සයිට් එක ගත්තාම හොඳටම ඕනෑ දෙයකට එක කියවලා ආපුවාම තේරුම් ගන්න පුළුවන් මොනවද අවශ්‍ය මේ ලියකිවිලි ඒ වැඩ කටයුතු එක කරගන්න කියලා. ඒ කියන්නේ ඔබ අපේ නර්බනාය කල්තියා තමන්ගේ අවශ්‍යතාවය දන්නවනම් ඔවුන්ට පුළුවන් ඔන්ලයින් ගිහිල්ලා බුකින් එකක් දාලා කාලය වෙන් කිරීමක් කරලා එන්න. ඔව්. දැන් අපි හිතමු සති අන්තයකදී හෝ හදිසි අවස්ථාවක් වෙලා එහෙම අවශ්‍යතාවයක් වුණොත් ඔවුන්ට කොහොමද ඔබේ කාර්යාලය අපිටම හදිසි අවමංගල්‍යයකට සහභාගී වෙන්න වෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපිට මේ එකට හොට්ලයින් එක කියලා කියනවා අපේ හොට්ලයින් නම්බරේ තමයි 04 00 30 09 89 91 ඉතින් ඒ හොට්ලයින් නම්බරයට අපිට කතා කරපුවාම අපේ කාර්ය මණ්ඩලෙන් මං වෙන්න පුළුවන් නැත්නම් වෙන කවුරු හරි වෙන්න පුළුවන් කාර්ය මණ්ඩලේ කවුරු හෝ වේවා ඒක සතියන්තේ ඒ නම්බරයට කතා කරපුවාම මේ ගන්නවා. එතකොට අපිට පුළුවන් ඒ අවශ්‍ය කාර්යසවිය කරලා දෙන්න. ඒක බොහොම හොඳ පරිවිඩයක් අපේ නර්බන ප්‍රේක්ෂකයන්ට. මොකද ඇතැම් වෙලාවලදී හදිසියක් වුණාම තමයි මේ කන්සල් ජෙනරල් කාර්යාලය අපිට මතක් වෙන්නේ. ඉතින් ඊට අමතරව වෙන මොන වගේ සේවාවන්ද සපයන්නේ? ඔව් අපි ඊළඟට අපි දන්නවා විශාල ශිෂ්‍ය ප්‍රජාවක් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයට. ඔව්. මොකද මේ විශ්වවිද්‍යාල බොහොමයක් තියෙන්නේ මෙල්බර්න් වල වික්ටෝරියා වල. ඉතින් ලාංකික ප්‍රජාව ඇවිල්ලා ඉගෙන ගන්න විශිෂ්‍යයන් එනවා. එකම දේ තමයි අපි මේ අයට කියන්නේ අපේ මේ වෙබ්සයිට් එකත් එක්ක මේ කොන්සල් වෙබ්සයිට් එකත් එක්ක රෙජිස්ටර් වෙන්න කියලා. ඉතින් අපි මේක දැනුවත් කරලා තියෙනවා හැම විශ්වවිද්‍යාලයකටම මෙහෙම රෙජිස්ටර් වෙන්න කියලා නැත්නම් ලියාපදිංචි වෙන්න කියලා. මොකද ඒ තුලින් අපි දන්නවා කී දෙනෙක් ඒ විශ්වවිද්‍යාලවල ඉන්නවද, මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකට ඒ කටියට උදව් කරන්න පුළුවන්. අපි දන්නවා පංගකලට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, පෞද්ගලික ප්‍රශ්න තියෙනවා, ගුවන් බලපත්‍ර නැති වෙන්න පුළුවන්. ඒවට අපි සහයෝගීට තමයි අපි ඉන්නේ. මොකද ඒ අය ලාංකික පුරවැසියෝ. ඔව්. එතකොට ඔවුන්ගේ වගකීමක් තියෙන ඔවුන්ට ඒ සේවාවන් ලබා ගන්න අවශ්‍ය නම් ඔවුන් කොන්සල් ජෙනරල් කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසලා ශිෂ්‍යයෙකු වශයෙන් ඔවුන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔබතුමා පැහැසු විදිහට හරි පහසුවෙන් ඒ දේවල් කියවලා තේරුම් ගන්නත් හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් මම හිතනවා ශ්‍රී ලාංකීය ප්‍රජාව වශයෙන් අද අපට ලොකු වැදගත් තොරතුරු ප්‍රමාණයක් ඔබතුමා ලබා දුන්නා. ඉදිරියේදී මෙවැනි වැඩසටහන් මගින් අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට කොන්සල් ජෙනරල් කාර්යාලය හරහා කරන වෙනත් සේවාවන් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි අද අපේ වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි.